දියවැඩියාව වළක්වන ආහාර. අපේ ජීවන පුරුදු හා ආහාර ගැනීමේ රටාවන් නිසා තමයි දියවැඩියාව කියන රෝගය අපට හැදෙන්නේ. ඉතින් අප ගන්නා සමහර ආහාරයන් මේ දියවැඩියාව ඇති වෙන්න හේතු වෙනවා වගේම සමහර ආහාර දියවැඩියාව අඩු කරන්නත් හේතු වෙනවා. කරවිල. කරවිල තරමක් තිත්ත රසයක් ඇති එළවලුවක් වුණත් ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගය සාර්ථක ලෙස පාලනය කරගන්න පුළුවන්. කරවිලවල අඩංගු සමහර සංයෝග මගින් රුධිරයේ පවතින වැඩි සීන ප්‍රමාණය සෛලවලට අවශෝෂණය කරනවා. කරවිල ව්‍යංජනය, කරවිල බැදුම, කරවිල සම්බෝලය, කරවිල පානය ලෙස කරවිල ඔබට ආහාරයට ගන්න පුළුවන්. දියවැඩියාව තියෙනවා නම් කරවිල යම් ප්‍රමාණයක් දිනපතා ආහාරයට ගැනීම සුදුසුයි. අලිගැටපේර. අලිගැටපේරවල ඇති ඒක සන්තෘප්ත මේදය මගින් අපේ ආහාර දිරවීමේ වේගය අඩු කරලා ආහාර වේලකින් පස්සේ අපේ රුධිරයේ ඇති සීනි මට්ටම එකපාරටම වැඩිවීම පාලනය කරනවා. අලිගැටපේර තුළ අඩංගු හිතකර මේද මගින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. අලිගැටපේර මගින් රුධිරයේ අධික සීනි ප්‍රමාණය අඩු කරනවා. බාර්ලි. සුදු හාල් වෙනුවට බාර්ලි ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඇති සීනි 70%කින් අඩු කරගන්න පුළුවන් කියලා වෛද්‍යවරු කියනවා. අනෙක් ආහාරෙමෙන් බාර්ලි ආහාරයට ගැනීමෙන් රුධිර සීනි මට්ටම එකපාරටම ඉහළ නැගින්නේ නැහැ. බාර්ලි මගින් රුධිර සීනි මට්ටම පාලනයක තබා ගන්නවා. කැඳ විදිහට වුණත් බාර්ලි ආහාරයට ගන්න පුළුවන්. බොන්චි. දියවැඩියා රෝගීන් සඳහා හඳුන්වා දෙන සුපිරි ආහාරයක් ලෙස බෝංචි හඳුන්වන්න පුළුවන්. බෝංචි සතුව අඩු ග්ලයිසමික් අගයක් පැවතීම හා ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ හා තන්තු වලින් බහුල වීම නිසා බෝංචි වලට දියවැඩියාව අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ගෝවා. මල් ගෝවා යනු දියවැඩියාව අඩු කරන රසවත් එළවලුවක්. ගෝවා මල් වල ප්‍රතිඔක්සිකාරක ප්‍රෝටීන්, විටමින් C, පොටෑසියම් හා ෆොලේට් ඉතා හොඳින් අන්තර්ගතයි. ප්‍රෝටීන් බහුල වන ගෝවා මල් දියවැඩියාවට ඉතා හොඳ ආහාරයක්. කැරට්. කැරට් වල සීනි අඩංගු වන්නේ බොහොම අඩුවෙන්. කැරට් වල බහුලව තියෙන බීටා කැරොටීන්. ඒ මගින් දියවැඩියාව පාලනය කරන අතර රුධිරයේ සීනි මට්ටම අඩු කරනවා. කුකුල් මස්. ඔබ බලනවා ඇති දියවැඩියාවට කුකුල් මස් හොඳ වෙන්නේ කොහොමද කියලා. දියවැඩියාවට කාබෝහයිඩ්‍රේට් වෙනුවට ප්‍රෝටීන් ආහාරයට ගත යුතු වන අතර කුකුල් මස් වල ප්‍රෝටීන් යහමින් අඩංගු වීම නිසා දියවැඩියාවට හොඳයි. එහෙත් කුකුල් මස් හරි හැටි අනුභව කරන්න ඕන. කුකුලාගේ පපුව ප්‍රදේශයේ මස් වල මේදය අඩු වන අතර හමේ මේදය වැඩි. ඒ නිසා හම ඉවත් කර වැඩියෙන් පපුව ප්‍රදේශයේ ආහාරයට ගැනීම සුදුසුයි. බිත්තර. බිත්තර යනු අඩු ග්ලයිසමික් අගයක් ඇති ප්‍රෝටීන් බහුල ආහාරයක්. බිත්තර ආහාරයෙන් පසුව වැඩි වෙලා යනකල් බඩගිනි හැදෙන්නේ නැහැ. දියවැඩියා රෝගීන්ට රෝග පාලනය සඳහා හොඳම ආහාරයක් විදිහට වෛද්‍යවරුන් බිත්තර හඳුන්වලා දෙනවා. මේදමය මාළු. මේ දියවැඩියා රෝගයට ඉතාම හොඳ ආහාරයක්. මේදමය මාළු අනුභවයෙන් හෘද රෝග 40%ක් අඩු කරගත හැකි බව පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා. සැමන්, සාඩින්, මැකරල්, හුරුල්ල වගේ මාළු මේදමය මාළු ගණයට අයත් වෙනවා. ඇට හා බීජ වර්ග. ආමන්ඩ්, වෝල්නට්ස්, කජු, රටකජු යන ඇට වර්ගවල ප්‍රෝටීන් අඩංගුයි. ඒවා දියවැඩියාවට ගුණදායක වෙනවා. ඔලිව් තෙල්. හිතකර මේදය ඇති හේයින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩි කරමින් දියවැඩියාව අඩු කරන්න ඔලිව් තෙල් උදව් වෙනවා. ධාන්‍යමය පාන්. සුදු පාන් මගින් අපගේ සීනි මට්ටම තරමක් වැඩි කරන අතර ධාන්‍යමය පාන් මගින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. රුධිර සීනි මට්ටමේ පාලනය කරන්නත් ඒක උදව් වෙනවා. බතල. ඔබට දියවැඩියාව තියෙනවා නම් අල වෙනුවට බතල ආහාරයට ගැනීම සුදුසුයි. දියවැඩියාවට හොඳ ආහාරයක් විදිහට බතල හඳුන්වා දෙන්න පුළුවන්.